අපිට අර පෙනියනවා අද වෙනදා මැතිවරණ වලට වඩා විශාල වෙනසක් තියෙනවා මේ ජනාධිපතිවරණයේදී. අද අපේ අපේක්ෂක අනුර කුමාර දිසානායක සහෝදරයා ඉතාමත්ම වැදගත් දේශපාලන සංවාදයක් රට තුළ ඇති කරමින් මේ මැතිවරණ ව්‍යාපාරය පවත්වාගෙන. අනික අය හැම වෙලේම කියන්නේ නොයෙකුත් වරප්‍රසාද දෙනවා 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 කියලා තරඟෙට අනික අපේක්ෂක දෙන්න ප්‍රකාශ කරනවා මිසක් විශේෂම ණය ගුලෙන් කොහොමද බේරෙන්නේ, කොහොමද ආර්ථිකයක් ගොඩනගන්නේ, කොහොමද මේ අද මොන පාටින සමාජ හා දේශපාලන ප්‍රශ්නවලට අපි මුහුණ දෙන්නේ කියලා කිසිම අදහසක් ඇත්ත වශයෙන්ම ප්‍රකාශ කරන්නේ නැහැ. විශේෂයෙන්ම නෛතික රාමුවක් යටතේ සිද්ධ විය යුතු ඔය අපරාධ මර්ධනය, විවිධ ඔය මේ එවැනි නීති විරෝධී ක්‍රියා මර්ධනය වගේ දේවලුත් සම්පූර්ණ යම්කිසි අර පාතාල කල්ලියක ස්වරූපයක් ගත්තා. දැන් ඔය අද ටිකක් ඔය සුදුයන් කියන ප්‍රශ්නේ එහෙම ටිකක් බොහොම මේක නිකන් ජනප්‍රිය විදිහට ඇවිල්ලා නිකන් විහිළුවක් බවට පත් කරන තත්වයක් තියෙනවා. නමුත් අපි ඒ වෑන් සුදුද නැද්ද කියන එක කොහොම වුණත් අපි දන්නවා ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද කියලා. අපිට නිදහසේ ජීවත් වෙන්න පුළුවන්, අපිට අපේ දරුවෝ අරගෙන පාර යන්න පුළුවන්, ඒ විදිහටම අපිට අපේ ස්වාමියා ගෙදර එනකන් ගෙදරට වෙලා බලාගෙන ඉන්න පුළුවන්. ඒ தත්ත්වය උදා කරලා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ. තමන්ගේ දේශපාලන ප්‍රශ්න කෙසේ වෙතත් නීතිඥයන්ට ඒ නීතිමය රාමුව පරිහරි හැටි පැහැදිලි කිරීමේ යුතුකම තියෙනවා. ඒ නිසා අපි තවදුරටත් කියන්නේ ජනාධිපතිවරයෙක් හැටියට මොහු පතුවත් ඊළඟට තියෙනවා අවස්ථාවක් අපිට නැවත ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිලා ඇසීමට අමතරව අනික් දේශපාලන මේ 34 දෙනාටම අයිතියක් තියෙනවා ඡන්ද පෙත්සමක් ඉදිරිපත් කිරීමට. ඒකට හොඳම අවස්ථාව තමයි මේ මොහුගේ ත්‍රිත්ව පුරවැසි බව තවමත් තියෙන බව සහ ඔහු තවමත් ඇමරිකානු පුරවැසියෙක් කියන එක. ඉතාම ගැඹුරින් සලකා බැලිය යුතුයි මේ අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ඡන්දය දෙන ජනතාව. තමන්ගේ ඡන්දය අනාගතයේදී අපත යන ඡන්දයක්ද, එහෙම නැත්නම් ඇමරිකානුවෙක් වෙනුවෙන් ඡන්දය දීලා ජනාධිපති ධූරයට සුදුසු නැති කෙනෙක් පත් කරගන්නවද, අවසානයේ අධිකරණයෙන් ඔහුගේ ධූරය අහිමි කරන්නට ඉඩ තිබෙනවාද කියන කාරණා.